ඉතින් ඔයාලා අදත් එකතුලා ඉන්න Anytiplk ගේ channel එකත් එක්ක ඉතින් ඔයාලා thumbnail එකේ දකින්න ඇති මොකක්ද යනද මම අද කියලා දෙන්න යන්නේ කියලා. ඒ කියන්නේ ඔයාගේ මොකක් හරි පාවිච්චි කරන software එකක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා game එකක් play කර කර ඉන්න game එකක් ඔන්න එකපාරට වැඩ කරන්න නැතු යනවා. මෙන්න මේ DLL file එක නැහැ කියලා. ඒ කියන්නේ කලින් වැඩ කරා. එනකොට දැන් එකපාරට වැඩ කරන්න නැති වෙනවා දවස් දෙක තුනකින්. ඉතින් ඔන්න ඔය ගැටලුව හදාගන්නේ කොහොමද කියලා තමයි මම අද කියලා දෙන්න යන්නේ. ඉතින් එනම් pure keypaking කියලා දෙනවා. ඒ ටික පිළිවෙලට බලාගෙන කරගෙන යන්න. එතකොට ඔයාලට මේ වැඩේ ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මම කලින් කියෝ වගේ කලින් වැඩ කර කර තිබුණ එකක් ගැන තමයි මම මේ කියන්නේ. ඉතින් තාමත් channel එකට අලුත් නම් දැන්ම subscribe කරලා අවියම video බලන්න. ඉතින් මුලින්ම කරන්න ඕන virus and threat protection කියන එකට යන්න ඕන settings වල තියෙන. ඉතින් ඒකට අපිට යන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් මෙන්න මෙතන මේ චූටි යට ඉතින් ලැබුවම පස්සේ ඔයාලට මෙතනින් මෙහෙම click කරලා මෙතෙන්ට යන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් දැන් අතන මොකක් හරි ප්‍රශ්නයක් වගේ තියෙනවා ඔයාලගේ මෙතනින් ඔයාලට පුළුවන් settings කියලා type කරගන්න. එහෙමත් නැත්නම් එතනම අපිට කෙලින්ම Windows defend වගේ කියලා ගහගත්තා නම් නැත්නම් Windows security ඒ වගේ දේවල් අපිට මෙතන ගහද්දිම type කරද්දි වෙනවා. ඉතින් Windows security settings මෙතනින් යන්නත් පුළුවන්. ඉතින් මේ කොහොම හරි ඔයාලට මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මේ virus and threat protection කියන එක මෙතනින් ගියොත් අපිට click කරන්න ඕනේ පහු. ඊට පස්සේ ඔයාලා අපෝ මෙතෙන්ට වෙනවා. ඉතින් කොතනින් ගියත් මෙතෙන්ට තමයි අපි එන්න ඕනේ. මෙතෙන්ට ඇවිල්ලා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන scan options low threats තියෙනවා. ඊට පස්සේ protection history කියන එක මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මේ protection history කියන එක තමයි අපි click කරගන්න ඕනේ. ඉතින් අපි ඒක click කරගෙන මෙහෙම චුට්ටක් යටට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ Windows defend එකෙන් බ්ලොක් කරලා තියෙන දේවල් මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ආ අල්ලපු දේවල් අපිට බලා ගන්න පුළුවන්. ක්වොරන්ටයින් කරලා දෙනවා වෙන බ්ලොක්. එතකොට කරන්න තියෙන්නේ අපිට මෙතන අපිට අදාළ එක තෝරගන්න ඕන. දැන් උදාහරණයක් විදිහට මම දැන් මෙන්න මේක ක්වොරන්ටයින් වෙලා තියෙන්නේ. දැන් මම මෙතන හුඟක් ඒවා අල්ලලා ඉවයිපම රීස්ටෝර් කරගෙන තියෙන්නේ. ඉතින් දැන් මෙතන මම ඔයාලට පෙන්වන්න ඕනේ මම එකක් හදාගත්තා. ඊට පස්සේ ආයෙත් ඇල්ලුවා. දැන් මම මේක කරගෙන ඔයාලට පෙන්වන්නම් කොහොමද කරගන්නේ කියලා. දැන් මේක ක්ලික් කරගන්න ඕන. ඒක ක්ලික් කරපු ගාම වලට එනවා yes no කියලා එකක් එනවා. ඒක yes කරගන්න. මේක yes කරපුවම පස්සේ අපිට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. දැන් මේක වලට පැහැදිලිව පේනවා ඇති කියලා මම හිතනවා. ඉතින් මෙතන මගේ අල්ලලා තියෙනවා මෙන්න මේ Windows වල තියෙන DLL file එකක්. ඉතින් මේ DLL file එක වලට පේනවා affected items වල මෙන්න මෙතන DLL file එකක් අල්ලලා තියෙනවා. ඉතින් අපිට අල්ලපු එකේ file location එක මෙතන මේ items කියන එක යටතේ බලා ගන්න පුළුවන් යටි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන මේ actions කියලා එකක් තියෙනවා. මේ actions කියන එක click කරගන්න ඕන ඔයාලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් සරලව මෙන්න මේ restore කියන button එක ඔබලා click කරගන්න. එතකොට restore කරන් පස්සේ වෙන්නේ මේක අයපෝ ඒ තිබ්බ දැන්නම යනවා. එතකොට ඔයාගේ වැඩ කරන්න ඇති මොකක් හරි software එකක් එහෙම නැත්නම් game එකක් මොකක් හරි තියෙනවා ඒක අයපෝ වැඩ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කලින් වැඩ කර කර තිබ්බ එක මොකක් හරි වෙලා මෙහෙම ඇල්ලුවොත් තමයි මේ විදිහ හරියන්නේ. එහෙමවත් නැතිම වුණොත් ඔයාලට මෙතනිනුත් ගන්නම නැති වුණොත් ඔයාලට ඒක අලුතෙන්ම දාන්න වෙනවා. ඉතින් මම මෙතනදී මේක restore කරගන්නවා. එතකොට ආයෙත් අපිට අහනවා restore කෙනෙක් click කරන් පස්සේ yes ද නෝද කියලා. ඉතින් අපිව yes කරගන්න ඕන. ඊට පස්සේ මෙතනින් ගියා ඒක අපෝ තිබ්බ දැනටම යවනවා. ඉතින් මේක හැමදාම වෙනවා දිගට දිගට වෙනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. එතකොට අපිට පුළුවන් තව විදියක් තියෙනවා ඒක කරගන්න හදාගන්න. එතකොට අපි මේක දිගටම කරන්න ඕනේ නැහැ. ඉතින් ඒකෙදි කරන්න තියෙන්නේ අපි ආයෙකව බැක් වෙලා මෙතන මේ virus and threat protection settings වල manage settings කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ ඒකේ අපිට මෙන්න මේ protections ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. ඒක යටට යනකොට මෙන්න මෙතන තියෙන වලට add or remove exclusions කියලා. ඉතින් ඒක අපි click කරගන්න ඕනේ. ඒ ක්ලික් කරගත්තාන් පස්සේ තුලට yes no කියලා එකනවා. ඒක ඒක yes කරගන්න. ඊට පස්සේ මෙතනින් අපිට පුළුවන් ඔයාගේ කියන්නේ දැන් අපිට පුළුවන් මෙන්න මේ ෆයිල් එක අල්ලන්න එපා කියලා. එහෙම නැත්නම් මොකද ෆයිල් එකක් හරි DLL ෆයිල් එකක් හරි මොකක් හරි setup ෆයිල් එකක් හරි මොකක් හරි අපිට පුළුවන් මෙයාට කියන්න දැන් මේ මේක මම තෝරන එක අල්ලන්න එපා කියලා. ආය ආය කරන්න ඕනේ නැහැ. වැඩි ලේසියෙන්ම ඊට පස්සේ මෙයා ඒක තියාගන්නවා. මේක එයා මුකුත් කරන්න යන්නේ නැහැ. ඉතින් අපිට මෙතෙන්ට ආවන් පස්සේ මෙන්න මෙහෙම add an exclusion කියලා තියෙනවා. ඒක ක්ලික් කරගන්න. ක්ලිකර ගත්තම පස්සේ ඔලට බලා ගන්නවා නම් ෆයිල් ෆෝල්ඩර් ෆයිල් ටයිප් වගේ දේවල් ගොඩක් මෙතන තියෙනවා. ඉතින් මෙතනදී අපිට ඕන එක තෝරලා ඉවරලා ලොකේෂන් එක අපි දැනගෙන ඉන්න ඕන මුලින්ම. ඉතින් අපි මෙතන මේ ෆයිල් කෙනෙක් ක්ලික් කරාන් පස්සේ ෆයිල් එක මේ විදිහට සිලෙක්ට් කරලා ඕපන් කරන්න පුළුවන්. ඒකට යා එක සිලෙක්ට් කරගන්න. ඉතින් මම මේක කරන්න යන්නේ නැහැ. හරි. ඉතින් මම හිතනවා ඔලට ඒ ටික තේරෙන්න නැති කියලා Windows Defender එකේ අල්ලුවම් පස්සේ අපිට ඒ විදිහට තමයි රීස්ටෝර් කරගන්න සහ එක්ස්ක්ලූෂන්ස් වලින් පේ අල්ලන එක නවත්තන්න පුළුවන්. ඊට පස්සේ තව පියවරක් තියෙනවා මේක කියලා දෙන්න ඔයාලට. දැන් ඔයාලා මොකක් හරි වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරනවා නම් දැන් මම මේකේ මම නම් පාවිච්චි කරන මේ Smadav කියන වෛරස් ගාඩ් එක. ඉතින් මේක ගැන මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. මම මේකේ ලින්ක් එක දැන් දාන්න උඩින් ලකුණු පැත්තේ වලට පේනවාදී. මම මේක මේ විදිහට ඕපන් කරගන්නවා. ඇත්තටම මේ වෛරස් ගාඩ් එක ගැන කතා කරද්දී ඇත්තටම මේක පොඩි ලයිට් වේට් එකකින් ලොකු බරක් දැනෙන්නේ නැහැ. මැෂින් එකට ස්ලෝ වෙන්නේ නැහැ. සාමාන්‍ය අපි එදිනදා වැඩ වලට ඇත්තටම ඇති. ඉතින් ඒකත් කියන්න ඕන. ඉතින් මේකේදී සාමාන්‍ය වල වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරනවා. දැන් මම මේ වෛරස් ගාඩ් එක මම පාවිච්චි කරන හින්දා මෙන්න මේ සෙටින්ග්ස් වලට ගියාන් පස්සේ වාගේ නා මෙන්න මේ ක්වොරන්ටයින් කියන වලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ක්වොරන්ටයින් කියන එකට ගියාන් පස්සේ වාගේ මොකක් හරි ගේම් එකක් අර වගේම මොකක් හරි DLL ෆයිල් එකක් හරි setup ෆයිල් එකක් හරි මොකක් හරි අල්ලලා තියෙනවා නම්
මෙතන වලට බලා ගන්න පුළුවන් ස්කෑන් එකකින් පස්සේ හෝ මොක් හරි දෙකින් පස්සේ ගේම් එකක් මොක් හරි වැඩ කරන්න නැතුව ගියා නම් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා මේ අදාළ ෆයිල් ටික. ඉතින් අපිට ලේසියෙන් මෙතනදී පුළුවන් ඒ ටික රීස්ටෝර් කෙනෙක් ක්ලික් කරලා ආයෙත් ඒ තැන් වලටම යවන්න. එහෙම නැත්නම් ඩිලීට් කරන්නත් පුළුවන්. ඩිලීට් කරනවා වැඩි ඉවරටම ඉවරයි. රීස්ටෝර් කරනවා වැඩි හරි. හොඳ වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරනවා නම් මොක් හරි සල්ලි දීලා ගත් එකක්. ඉතින් ඒකේදී අපිට බලා ගන්න පුළුවන් අර එක්ස්ක්ලූෂන් කියන එක තියෙනවා. ඉතින් එතකොට අපිට පුළුවන් ඒකත් ලේසියෙන්ම අර විදිහටම එක්ස්ක්ලූෂන් දීලා ඒක අල්ලන එක නවත්තන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා වීඩියෝ එකේ තිබ්බ දේවල් පාවිච්චි කරලා ඒ විදිහට ඔයාගේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න ඇති කියලා. තාමත් ඔයා අලුත් නම් දැන්ම subscribe කරලා channel එකට set වෙන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන් යටින් දාන්න මොකක් හරි එකක්. ඉතින් ඒකට මම පිළිතුරක් දෙන්න පුළුවන් විදිහට. ඉතින් එහෙනම් අලුත් gaming video එකකින් set වෙමු. මම නිපොල් දිශා.